පාඩමේ ඊළඟ කොටස යන එතකොට අපි පෘෂ්ඨ වංශින් අපෘෂ්ඨ වංශින් ගැන ඉගෙන ගැනීමක් සිදු කළා ලියන්න අනුමාත්‍රකාව පිටුව 80 වෙ තියෙන්නේ මොකද්ද ජීවි පරිසරයේ දක්වන අනුවර්තන ජීවීන් පරිසරයේ දක්වන අනුවර්තන मुखद पुते अनुवर्तन हितने अनुवर्तन मुखदे मेधास्वलोलिंग अनुवर्तन गिदर अन्नाल आई पक्षी पूर्वगा टाइट बर्ड्स ला ऐसा तो एक और लोगों के पादे इंग्लिश सांग क्या वाडु है ना पादों में कदर लाती नहीं बुते शक्ति मात दे लाती अन्य हैडे गए लाती इसी में विविध देवर सुनता हैडे गए हैं आरक्षा वट हैडे गए हैं नौने ये तो घोड़ा आहार उस आगे नहीं बिरसे हैडे गए हैं नौने तमान के दरुआ अभी तवट कथा कल बना असु देख बिटू वगुट रूपेतिया बल्ल की अन्नपड़वा हाई हत रूपेतिया बल्ल की अन्नपड़वा तनकुल इन परसरे मुखदे शाक परसरे वर्ण मुखदाट तनकुल अंगम पाट इधपाट එතකොට පරිසර වර්ණය කොළ ශරීර වර්ණය කොළ පේර කොළයා බලන්න එයා පේර කොළයක් වගේම හැඩ ගහලා තියෙන හැටි ඇඟේ ඇඩි එයා වෙන් කළ අඳුර ගන්න හරි අමාරුයි එතකොට එයා කොහෙද ඉන්නේ පුතේ පේර ශාක පක්ෂේ වර්ණය මොකද්ද කොළ එයාගේ වර්ණය සමනලයා කොහෙද ඉන්නේ පුෂ්ප කියන්නේ මල්නේ නේ එතකොට පුතේ පරිසර වර්ණය මොකයිද කොළ पुष्प कोलद विचित्र कहपाट तमिली पाट रतुपाट ने विचित्र समल आगे शरीर मुखदे विचित्र दलबुआ को शाकपाट परसरे वर्ण मुण पाट इधट यागे अंगे वर्ण मुण पाट इधपाट शेरनाद हर ऐट शाक अतु पटाशिट ये पलिसरे वर्ण मुणपाट इधपाट या मुणपाट इधट कुलपाट इतना दलबुआ वेंकल दलबुआ दलबुआ विकपाट का मुखदे आरक्ष सलमया मुणपाट इतना दुब्रुपाट रहुरु कोई दिन नहीं आ शाक कांदे ये तो वोड़ परिसरे वारने दुम्बुरु ही शरीर वारने दुम्बुरु आरक्षा में ने इस में पाठ मना तिब्बे आहार पिनिस दाक्पन अनुवर्तन आरक्षा पिनिस दाक्पन अनुवर्तन सतुंगे आरक्षा पिनिस दाक्पन अनुवर्तन के पास से एक विनाश कर दवा निकाम में एडेप्टेशन अनुवर्तन ने एडेप्टेशन के एडेप्टेशन के निकाम है दिन्यू मत्ती है अभी लिए पोड़ी नोट है Excuse me, sir. Naam kalin ne ekke hiti. Liyamu. Swabhavika parisaraya thula swabhavika parisaraya thula swabhavika parisaraya thula
ජීවීහු ජීවත්වන්නේ ඔවුන් තෝරාගත් විශේෂ පරිසර තත්වයක් තුළය ඔවුන් තෝරාගත් විශේෂ පරිසර තත්වයක් තුළය වෙන පාටකින් අලුත්ූලක අනුවර්තනයේ අනුකමක්ද වෙන පාටකින් අලුත්ූලක ලියන්න අනුවර්තනයේ අනුකමක්ද කියලා අනුවර්තනයේ අනුකමක්ද උත්තරේ වෙන පාටකින් ලියමුද ජීවීන් ජීවීන් තමන් වාසය කරන ජීවීන් තමන් වාසය කරන පරිසරයට අනුව හැඩගැසීම පරිසරයට අනුව හැඩගැසීම අනුවර්තනය ලෙස හැඳින්වේ හරි කොටු කරනවද කොටු කරමු නේද හරිද සාමාන්‍ය පාඩම් ලියමු. ඉති කොටු කරන්නේ ගෙදර ගින් කරන්න පුළුවන්. මෙලෙස ජීවි ජීවි ආරක්ෂාව සඳහා කමාවක් දාන්න. ආහාර සොයා ගැනීම සඳහා මෙන්ම ආරක්ෂාව සඳහා කමා ආහාර සොයා ගැනීම සඳහා මෙන්ම පැටවුන්ගේ ආරක්ෂාව සඳහාද විවිධ අනුවර්තන දක්වති. එහෙම කිව්වට ඕගොල්ලන්ට එහෙම තියනද කියලා හිතනක් දන්නේ නැහැ. පැටවුන්ගේ ආරක්ෂාව සඳහාද විවිධ අනුවර්තන දක්වති. සමහර මාළු අම්මලා පැටවු ටික කට ඇතුල දාගෙන ඉන්නවා දන්නවද? ආරක්ෂාව නේ හරි නේද එනවා. හරි. පුතේ 82 පිටුව විස්තර කරන්න එපා අතර මැද එකේ කතා. 6 4 රූපය. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඕක ඉතින් මේ black and white එක ගහුවට ඉතින් එතකොට ඒ බබු පුරවන්න අමාරුයි නේද? ඈ? ආ මේ කට්ටිය ඉන්නවද? දෙහි කොළයයි කට්ටියම ඉන්නවා, පෙර කොළයයි කට්ටිය ඉන්නවා කමන්නෑ. ඒක අලවන්න ඉඩ තියන්න. පුතේ වගුව පුරවමුද දැන්? වගුව පැන්සලෙන් ගහන්න, ලියලා තියෙන ටික ලියන්න, ඉතුරු ටික අපි කතා කරලා පුරවමු. ඉක්මනින්. චනික, ටක් ගාල වගුව ලියමු. අද අපි වගුව පුරවන්න හදන්නේ. තනකොළ පෙත්තා, ශාක පත්‍රය, පරිසරය වර්ණය, කොළ පැහැය. කොළ පැහැය ලියන්න ඉඩ මදිද? හීනේ තීරුවක් ගවද? කොළ පැහැය. ශරීර වර්ණය කොළ පැහැය. ඉඩ මදි නම් කොළ කිරි විතරක් ලියන්න නේද? පේර කොළයා. පේර ශාක පත්‍රයේ ඉන්නේ. පරිසර වර්ණය ගත්තොත් කොළ පැහැය. එතෙන්දී නම් පරිසර වර්ණයට වඩා හැඩය පුතේ වැදගත් වෙන්නේ. පේර කොළයක් වගේ. ශරීර වර්ණය ගත්තොත් කොළ පැහැය. එතෙන්දී වර්ණය නෙමෙයි වැදගත් වෙන්නේ හැඩය. සමනලයා. කොහෙද ඉන්නේ? පුෂ්පවල ඉන්නේ. පරිසර වර්ණය විචිත්‍ර. ශරීර වර්ණය විචිත්‍ර. දනඹුවා කොහෙද ඉන්නේ පුතේ? ශාක පත්‍රවල පරිසරයේ වර්ණය කොළ පැහැය, ශරීර වර්ණය කොළ පැහැය. එහෙම නොවන අයත් ඉන්නව. ඇහැටුල්ලා කොහෙද ඉන්නේ? ශාකාතු. එතකොට පරිසරයේ වර්ණය මොකද්ද? කොළ පැහැය. ශරීර වර්ණය කොළ පැහැය. මද විෂ බේක්ලන් අවශ්‍යයිනේ. සල්ප වේලාවකින් වේදනාව පාවෙන්නේ. ඒ වන්න සල්පය ගැන තියෙන දුර්මත ඇයට පයින් නැහැ. එයා මූණට පහර දෙන කොමත් අපේ මූණ තියෙන චලනයෙන් වෙන අවයව මොකද? නහයෙන් නෙම කරන්න බෑ. කටෙච්චරම කරනකොට ඇහෙනේ අපේ චලනය වෙන්නේ. එතකොට එයා චලනය වෙන අවයව වලට තමයි පහර දෙන්න උත්සාහ කරන්නේ. ඇස් ගලව ගන්නවා. ඒක බුරුකතා. ඇටුල් එහෙනම් ඉතින් යවන්න ඕනේ. අක්ෂි රෝග විශේෂඥෙක් බවට පත් කරලා යවන්න ඕනේ නේද? හරි. සලඹයා. ශාක කඳේ ඉන්නේ. පරිසරයේ වර්ණය දුඹුරු පැහැය. ශරීර වර්ණය දුඹුරු පැහැය. වගුව වහන්න. එතකොට පුතේ මේකත් එක්කම මම පොඩි දෙයක් කියන්නම්. සමාන ප්‍රමාණයේ ඉරටු කෑලි ටිකක් අරගෙන ඒක සමාන කොටස් තුනකට බෙදලා අපි මිනිත්තු 10 10 10 කියලා ඉරටු 10ක් රතු පාටින් පාට කරනවා. තීන්ත. තවිලුට 10ක් කොළ පාටින් පාට කරනවා. තවිලුට 10ක් කා පාටින් පාට කරලා. තනකොළ තියෙන පිටුනේකින් 20කොළ. ඕගොල්ලෝ ඇහිඳින්න අමාරුම මොන පාටද? කොළ පාට ඇහිඳින්න අමාරුම. මොකද තනකොළ පිටුනියත් කොළ පාටයි. ඉරටුත් කොළ පාටයි. අනිත් දෙකම බලුවන් අඳුර ගන්න. ඒකට හේතුව ඒගොල්ලෝ වෙනස් වර්ණයක් දැරීම. එහෙනම් පරිසරයට ගැළපෙන වර්ණයක් දරුවාම ආරක්ෂාවට ඒක ඉතාම වටිනවා. අද දවසේ නම් වැඩ කටයුතු දෙතරින් ඉවර කරමු. පාඩම් කරන්න. එහෙනම් ආයුබෝවන්. දුසන්නට.